නිවට යොවෙන්න එපා. කොන්දක් නැති කශේරුකාවක් නැති පුද්ගලය බවට පත්වෙන්න එපා. හැබැයි මේවයින් පැන යන්න එපා. කොන්දක් නැති කශේරුකාවක් නැති පුද්ගලය බවට පත්වෙන්න එපා. නිවට යොවෙන්න එපා. නිවට යොවෙන්න එපා. නිවට යොවෙන්න එපා. තුන්සිය හැටද වාදපිටියද අද සාමාන්‍යයෙන් විකාශය වෙන්නේ වාදපිටිය අඟහරුවද දවසේ. නමුත් ඔබ දන්නවා අප පූර්ව ප්‍රචාරක පට මගින් ඒ වගේම පුවත්පත් දැන්වීම ඔස්සේ දැනුවත් කර තිබුණා සම බිමක් නිර්මාණය කිරීමත් එක්ක මේ එළවෙන ජනාධිපතිවරණයේදී ඒ ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා හට එක් අවස්ථාව බැගින් ලබා දෙන්නට විශේෂ වාදපිටිය වැඩසටහන් මාලාවක් අපි ඔබට ඉදිරිපත් කළා. ඒ අනුව මේ වැඩසටහන් මාලාවට සම්බන්ධ වුණා පසුගිය දින කිහිපය පුරාවටම ඔබට මතක ඇති ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේක, ජනාධිපති අපේක්ෂක දිලීප ජයවීර, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, ජනාධිපති අපේක්ෂක තවත් විශාල පිරිසක් සහභාගි වෙමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඉතින් අද දවසේ ඒ අනුව වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිතව සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. ඉතින් නමුත් අද උදෑසන ඔහු දැනුම් දුන්නා මේ වැඩසටහනට සහභාගි විය නොහැකි බව. ඒ අනුව අපට සිද්ධ වෙනවා අද දවසේ සුපුරුදු වාදපිටිය වැඩසටහන මෙහෙවන්නට. එයත් එක්ක ඔබට සඳහන් කළ යුතුයි මේ ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාට අපට හැකියාව ලැබුණා මේ 360 වැඩසටහන් මාලාව හරහා සම බිමක් සකසා දෙන්නට. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ, ඒ වගේම සරත් ෆොන්සේකා, දිලීප ජයවීර, ඒ වගේම ඊයේ දවසේ අපි අවස්ථාව ලබා දුන්නා අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගේ. අපි බලාපොරොත්තුවෙන් සිටියා සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වනු ඇති බව. නමුත් ඔහු සහභාගි නොවන බව අද උදෑසන දැනුම් දුන්නා. ඉතින් ඒ අනුව තමයි අපි වාදපිටිය වැඩසටහන මෙහෙවන්න හිතුවේ අද සුපුරුදු විදිහටම. අවසන් වාදපිටිය මේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා හෙට මැදම රාත්‍රියෙන් සියලු ප්‍රචාරණ කටයුතු අවසන් කළ යුතු වෙනවා. සියලු දේශපාලන පක්ෂවලට, ප්‍රධාන දේශපාලන පක්ෂවලට අපි අවස්ථාවක් ලබා දීලා තියෙනවා.